ධර්මස්වයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුනතාව. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. උබතෝ දණ්ඩකේන චේපි භික්ඛවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානීයෝ ඕක නෙත්තයුං තත්‍රාපියෝ මනෝපදෝසෙය්‍ය නමේ සෝතේන සාසන කරෝති. සදාබුද්ධි සම්පන්න පින්නත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි කොයි විදිහටද අපේ ජීවිතය සකස් කරගන්න, අපේ මානසිකාරය නිර්මාණය කරගන්නේ කියලා දිගින් දිගටම සාකච්ඡා කරමින් ඉන්නවා. මේ දිනවල කිසිමම අඩුපාඩුවක් නැතුව කොහොමද මෛත්‍රිය වඩන්නේ කියන එක ගැන තමයි දීර්ඝව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. කිසිම අඩුපාඩුවක් නැතුව කොයි විදිහටද අපි අපේ ජීවිතයට මේ මෛත්‍රිය කියන එක එකතු කරගන්නේ කියන එක ගැන තමයි දීර්ඝවම සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් ඒ සඳහා අපි කතා කරා මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා යන්නට අවශ්‍ය කරන මෛත්‍රී හැඟීම උපදවා ගැනීම පිළිබඳව. නිවැරදිවම
මෛත්‍රී හැඟීම උපදවා ගැනීම පිළිබඳව. අන්න එහෙම මෛත්‍රී හැඟීම උපදවා ගත්තහම අපි ඊය දවසේ කතා කරා ඒ හැඟීම උපද්දවාගෙන ඒ හැඟීම හිතවත් අහිතවත් මැදිහත් වෛරී කියන අර අති ප්‍රිය පුද්ගලයෙකුට සහ ඒ වගේම ප්‍රිය පුද්ගලයෙකුට ඊළඟට වෛරී පුද්ගලයෙකුට මධ්‍යස්ථ පුද්ගලයෙකුට එතකොට මැරිච්ච කෙනෙකුට කාට හරි කමන්නේ දැන් යොදලා බලනකොට ඔක්කොම ගැන එකම හැඟීම නම් අපිට එන්නේ හැම කෙනෙක් ගැනම තනි හැඟීමක් නම් අපිට එන්නේ අන්න එතනදී හරිද අන්න එතනදී අපි දැනගන්නවා සීමා ඛණ්ඩණය වෙලා කියලා අන්න එතනදී අපි දැනගන්නවා සීමා ඛණ්ඩණය වෙලා කියලා විශේෂයෙන්ම වෛරී පුද්ගලයෙක් කෙරෙහි මෛත්‍රිය වඩනකොට කිසිමම අඩුවක් නැතුව ඒ ආකාරයටම මෛත්‍රිය වැඩිලා තියෙන්න ඕනේ. ඒ ආකාරයටම තියෙන්න ඕනේ. කිසිම අඩුවක් නැතුව ඒ ආකාරයටම මෛත්‍රියෙන් හිත පෝෂණය වෙලා තියෙන්නට ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. හරි. දැන් ඒක එහෙම හැදුනට පස්සේ අපි මොකද කරන්නේ නැවත 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 අවශ්‍ය මෙනෙහි කිරීම ටික කරනවා. එතකොට කෙටි දෙයයි අපිට මෙතන කතා කරන්න තියෙන්නේ මෙහි තියෙන වටිනාකම පිළිබඳව. එතකොට මොකද වෙන්නේ නැවත 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 මේ මෙනෙහි කිරීම කරනකොට මේ හැඟීම උපදින වාර ගන්න මේක ලේසි පහසු හැඟීමක් නෙවෙයි. නමුත් මේ හැඟීම උපදින වාර ගන්න එන්ඩෙන්ඩ වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට මේ හැඟීම ඉපදුනා දවසකට සැරයක් ඉපදුනා ඊට පස්සේ ආය දවස් දෙකකට වතාවක් වගේ තමයි ඉපදුනේ. ඒ විදිහට නිකන් අඩුවෙන්න මේ හැඟීම ඇතුනේ වැඩියෙන් මෙනෙහි කිරීම කරනකොට වෙන්න දැන් දවසකට 3-4 වාරයක් මේ හැඟීම අඳුනා ගන්න පුළුවන් Tamanට. සීමා සම්බෙද්ද වෙච්ච මෛත්‍රී හැඟීම මෙන්න මේ මෛත්‍රී හැඟීම නිසා තමයි යම්කිසි කෙනෙකුට පින්නත් නේ මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක මේ හැඟීම වර්ධනය කළොත් තමයි යම්කිසි කෙනෙකුට ඇති වෙන්නේ අර කියන උපරිම වූ අපි බලාපොරොත්තු වෙන මෙත්තානිසංස සූත්‍රයේ තියෙන ආනිසංස වාරයන් කියලා කියන්නේ මල් සුවඳක් ආග්‍රහණය කරනවා කියන පොඩි වෙලාවක්. අන්න එවැනි වෙලාවකත් මේ කියන මේ සීමා සම්බේදයට පත්වෙච්ච මෛත්‍රී හැඟීමක් ඉපදුනොත් ඒක මහා ආනිසංසයක් තියෙන දෙයක්. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒකයි ඒකේ තියෙන අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කොටස. එතකොට අපි මේ විදිහට මේ හැඟීම පෑයකට වරයක් උපදින ගානට මෙනෙහි කරලා හදාගත්ත කියනකොට දැන් එහෙම මෙනෙහි කරන්න අපි දන්නවා මේ හැඟීම උපදින වාර ගාන සහ හැඟීමේ ප්‍රබලත්වය වැඩි වෙනවා කියලා. ප්‍රබලත්වය වැඩි වෙන්න හැඟීම උපදින වාර ගාන වැඩි වෙනවා. වාර ගාන වැඩි වෙන්න ඒක තව ප්‍රබල වෙනවා. ප්‍රබල වෙන්න මතක් වෙන වාර ගාන තව වැඩි වෙනවා. හරි. ඉතින් මේ විදිහට අපි තව මෙනෙහි කරොත් මොනව වේද කියලා හිතා ගන්න පුළුවන්ද? සැබවින්ම ඊතාත්ම ප්‍රබලව මේක වර්ධනය වෙලා ඒ කියන්නේ එතකොට අර ඇති වෙන වාර ගාන වර්ධනය වෙනකොට හරිද? ඇති වෙන වාර ගාන නැවත වැඩි වෙනකොට ඉඳගෙන ටිකක් වෙලා යනකොට විනාඩියකට දෙසරයක් තුන්සරයක් මේක හැදෙනවා. තව මෙනෙහි කිරීම වර්ධනය කරනවා. මෙහෙම වැඩි වෙලා ගියොත් විනාඩියකට 10-15 වතාවක් ඊළඟට අන්තිමට මේ චෛතසිකයේ හැටි විතක්ක කියන චෛතසික ධර්මයේ හැටි තමයි විතක්ක කියන චෛතසික ධර්මයේ ස්වභාවය හැටි තමයි පින්වත්නි අපි විසිරෙන හිත නැවත නැවත ඒ අරමුණේ නංවනවා. විසිරෙන හිත නැවත නැවත ඒ අරමුණේ නංවනවා. ඒක තමයි ඒ චෛතසික ධර්මයේ ස්වභාවය. හරිද? එතකොට අපි හැම වෙලාවකම හැම නිමේෂයකම බලන්නට ඕනේ මේ විසිරෙන හැම වාරයකම නැගින ගානට මේක පත් කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ ගැන තමයි අපි
හැම වෙලාවකම අවධානය යොමු කරගත්තොත් වැඩිපුර අපිට ලොකුම ලාභයක් උපදින තැන ඒ මොකද අරමුණ විසිරෙනකොටම නැවත අරමුණේ නගිනවා අරමුණ විසිරෙනකොටම නැවත අරමුණේ නගිනවා එතකොට බලන්න හිතලා මොකද වෙන්නේ කියලා ඒ අරමුණ නැති වෙලාවක් නැහැ ඒ ගානට එනවා ඒ අරමුණ නැති වෙලාවක් නැහැ ඒ කියන්නේ හැම නිමේෂයකම වගේ ඒ අරමුණේම හිත රැඳෙන්නේ ඇයි අරමුණ වටන්නට ඉඩක් නැහැ අරමුණ වටන්නට කිසිම ඉඩක් නැහැ ඒක නිසා හැම මොහොතකම වගේ මේ අරමුණෙන් අපි ඉතාමත්ම ප්‍රබලව ඒ අරමුණට හිත නංවාගෙන වාසය කරන්න පුළුවන් තත්ත්වයකට අපේ සියලු කටයුතු සම්පාදනය වෙනවා එතකොට හැම වෙලේම අරමුණ තියෙනවා මොකක්ද මේ හැම වෙලේම අරමුණ තියෙනකොට අපිට මොනවා වෙලා තියෙයිද කියලා අපිට විමසලා බලන්න තරම් ශක්තියක් තියෙන්න ඕනේ අපේ ස්වභාවය අරගෙන බලන්න මේ කය පින්නත්නි හැම වෙලේම අපිට දැනෙන්නේ කයේ යම් කිසි දැනීමක් අපිට දැනෙනවා නම් ඒක දැනෙන්නේ නිකන් නෙවෙයි ඒක දැනෙන්නේ වෙන කිසිම ආකාරයකින් නෙවෙයි අපි දන්නවා හොඳටම හිත එතෙන්ට යෙදුනොත් විතරයි කියලා ඒ කියන්නේ විඥානයේහි එතන කියන්නේ බාහිර ඉන්ද්‍රියත් අභ්‍යන්තර ඉන්ද්‍රියනොත් එකතුවත් විඥානයේත් එකතුවත් කියන තුනෙන්ම තමයි ස්පර්ශය ඇති වෙන්නේ ඒකයි මේ තුනේම එකතුව ස්පර්ශයයි කියලා කියන්නේ එතකොට ඒ තුන එකක් හරි අඩු වුණොත් ස්පර්ශය නැහැ එහෙනම් වේදනාව නැහැ එහෙනම් මේ දැනීම කියනක හැදෙන්න නම් එතෙන්ට අවධානය යොමු වෙන්න ඕනේ අපි දැන් අපි අවධානය සම්පූර්ණ යොමු වෙලා තියෙන්නේ කොහෙටද ඇයි හැම සිතක් පසුපසම හැම සිතක් පසුපසම එන්නේ නැවත 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 මෛත්‍රී සිතක්මයි ඒක එක දිගට සිද්ධ වෙන තත්ත්වයකටපත් වෙනවා එහෙම එක දිගට සිද්ධ වෙන තත්ත්වයකටපත් වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ වෙන මොනවත් කරන්න දෙයක් නැහැ එන්න ඒ කියන தত্ত্বය අපි තේරුම් ගන්නට ඕනේ අපේ පින්වත්නි හැමදාම ওই ප්‍රශ්නේ ගැන අපි හිතලා බලන්න ඕනේ තේරුම් ගන්න ඕනේ මේ කියන தত্ত্বයත් එක්ක ශරීරයේ දැනීම් සම්භාරය නැතිලා නම් හැමදාම තිබ්බ ප්‍රශ්නේ විසඳෙනවා මොකක්ද හැමදාම තිබ්බ ප්‍රශ්නේ මේ ශරීරයත් එක්ක අපි ලොකු දුකක් විඳින්මින් ඉන්නේ කියන එක ගැන ඇයි දන්න දවසේ ඉඳලා දන්න දවසේ ඉඳලා කසනවා නලියනවා එතකොට රිදෙනවා බඩ රිදෙනවා බඩගිනි වෙනවා මේ ඔක්කොම දැනෙනවා සාමාන්‍යයෙන් ඉන්නකොට සද්ද ඇහෙනවා ගන්ධ රස මේවා ඔක්කොම නොයේකුත් දේවල් සිද්ධ වෙනවා මෙතන හිත යන යන පැත්තට නොයේකුත් දේවල් සද්දෝස්සේ හිත යනවා ගන්ධෝස්සේ හිත යනවා මේ වගේ ගොඩක් දේවල් තියෙනවා හරි මේ තියෙනා වූ තත්වයන් යටතේ මේ හැම දෙයක්ම කරදරකාරී විදිහට තමයි අපිට තේරෙන්න ඕනේ අපේ පින්නත් මේ මේ ශරීරයත් එක්ක අපි ලොකු සටනක ඉන්නේ ඒකින්ද විවේකයක් නැහැ ඒ බව අපිට දැනෙන්නෙත් නැහැ බලන්න ඉඳගෙන ඉන්නකොට අපි ඒ කියන්නේ විවේකයක් ගන්න කියලා මොකක් හරි ඉරියව්වක් අපි තිබ්බනා ඒ ඉරියව්ව අනිවාර්යයෙන්ම ඒ ඉරියව්ව තුල ඉදීම අපිට ආයරි දෙනවා තේරෙන විදිහට කියලා නම් පුටුවක ඉඳගෙන ඉන්නවා නම් සැපට කියලා පුටුවක ඉඳගත්තාම චුට්ටකින් ඒ ඉරියව්ව වෙනස් කරන්න ඕන මේ ශරීරයේ හැටි තමයි අපි ඉපදිච්ච අපි මේ ලෝකේ ශරීරය හරෝ හරෝ සැපෙන් ඉන්න උත්සාහ කරනවා ශරීරයේ තැන් තැන් වල තියලා සැපෙන් තියන්න උත්සාහ කරනවා ඒ හැම සැපයක් තුලම දුක් හට ගන්නවා ඒක අපිට තේරෙන්නේ නැහැ ඒ හැම සැපයක් තුලම දුක් හට ගන්නවා සැප තියෙනවා තමයි නැතුව නෙවෙයි හැබැයි ඒවත් එක්ක මහ විශාල කරදරකාරී දුක්ඛිත තත්ත්වයන් අපිට එනවා පෙන්නත් නේ අන්න ඒවත් එක්ක තමයි මේ මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එතකොට අපි ඒකින්ද මේ ශරීරය හැම වෙලෙම හොල්ලන්න ඕනේ මේ ශරීරය හැම වෙලෙම හොල්ලන්න ඕනේ හැම වෙලෙම හරවන්න ඕනේ තවත් පැත්තකට ගිහින් දාන්න ඕනේ මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා හරිද එතකොට ඒවා ඔක්කොමත් එක්ක ලොකු වෙහෙසකාරී තත්ත්වයක ඉන්නේ ඒ ඔක්කොටම හේතුව ඒ හැමතැනටම හිත යන එක හැබැයි අපි බලහත්කාරයෙන් එක දිගට හිත අර මෛත්‍රී සිතුවිල්ල එන විදිහට හදලා නැවැත්තුවා එක දිගට මෛත්‍රී සිතුවිල්ලම එන විදිහට අපේ හිත මොකද කරන්නේ අපි එක දිගටම මේක කරලා අර හැඟීම එන විදිහට හිත නැවැත්තුවා එහෙනම් අපේ පින්නන්තයට තේරෙන්න ඕන දැන් මේ කතා කර කර ඉන්නකොට හුස්ම ගන්නවා දැනෙන්නේ නැහැ දැන් කිව්ව ගමන් දැනෙනවා හරිද
එතකොට මේ කතා කර කර ඉන්නකොට මේ වගේ වැඩ කර කර ඉන්නකොට ඒව දැනෙන්නේ නැහැ. හරි. එතකොට අපි තේරුම් ගන්නවා ඒ කියන්නේ වෙන දෙයකට අවධානය යොමු කරොත් දැනෙන්නේ නැහැ. මේක ප්‍රාතිහාරයක් නෙවෙයි. මේක ප්‍රාතිහාරයක් නෙවෙයි. මේක සාමාන්‍ය දෙයක්. මොකක්ද සාමාන්‍ය දේ? අපේ හිත එතෙන්ට යොමු වුණේ නැත්තම් එතන දැනෙන්නේ නැහැ. එතන දැනෙන්නේ යම් තැනක් අපිට දැනෙනවා නම් දැනෙන්නේ එතෙන්ට හිත යොමු වුණා නම්ම විතරයි. එතෙන්ට හිත යොමු වුණා නම්ම විතරයි. අන්න ඒක අපි ඉතා හොඳින් වටහාගෙන අපේ ජීවිතය අරගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්නවා. හරිද? අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්නවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන තත්ත්වය. හරි. දැන් එතකොට ඊළඟට ඒ වගේ තනි හැඟීමක හිර වුණොත් කයට ඇති වෙන විවේක එක පැත්තකින් ওই වගේ ඒකින්ද උපරිම සැපයක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක අත්දකින්න ඕනේ. ඒ වගේම අපේ හිත නොයේකුත් පැතිකඩ වලට විසිරෙනවා අපේ පින්වත්නි. විසිරෙන්නේ එක එක දේවල් ඉල්ලනවා අපේ හිත. සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට අපේ හිත එක එක දේවල් ඉල්ලනවා. සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට අපේ හිත එක එක දේවල් ඉල්ලනවා. ඒ ඉල්ලන ඔක්කොම දෙන්න ඕනේ. දුන් නැත්නම් හරියට කරදර කරනවා. හරිද? හරියට කරදර කරනවා මේ හිත. ඒක නිසාවෙන්ම අපි මොකද කරන්න ඕනේ? හැම වෙලේම ඉල්ලන දේ දෙන්න ඕනේ. කරදර කරනවා කියන්නේ රිදවනවා, දවනවා, රත් කරවනවා. දුන්න නැත්නම් හරියට තීව්‍ර කටුක මාරාන්තික වේදන ඇති කරනවා. තීව්‍ර කටුක මාරාන්තික වේදන ඇති කරනවා. ඒක හරීම අමාරුයි. ඒ නිසාවෙන් අපි ඉල්ලන දේ දෙමින් ඉන්නේ. ඒකින්ද හරි වෙහෙසයි. හරි මහන්සි. එකම රූපය කොච්චර පෙන්නනවාද? එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම පහස. මේ හිත ඒ පැත්තටමයි නැඹුරුව තියෙන්නේ. ඒකම හොඳයි කියලා හිතෙන්නේ. ඒකින්ද මොකද කරන්නේ? හිත ඒ පැත්තේම තියෙන දේවල් හොයනවා. දැන් මෙවැනි මානසිකත්වයකටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒක හොයන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. නැති වෙන්න හේතුව මොකද්ද කියලා බලන්න අපේ පින්වත්නි, මේ හිත අර අරමුණේම නැగిලා තියෙද්දි විවිච්ච කාමේහි, විවිච්ච අකුසලේහි, ධම්මේහි, අකුසල ධර්මයක්, කාම හැඟීමක් මොකක්වත් එන්නේ නැහැ. ඒකෙන් වෙන් වෙච්ච අවස්ථාවක් මේක. ඇයි? එක අරමුණක හිත නැగిලා, නිකං අරමුණක නෙවෙයි, කුසල අරමුණක. එහෙනම් කාම අරමුණු, අකුසල අරමුණු මොනවත් නැහැ. ඒවෙන් නිදහස් වෙනවා. අන්න ඒ නිදහස් වීම බරක් උස්සගෙන ඉඳලා ඒ බර බිමින් තිබ්බා වගේ ලොකු සහනයක් දැනෙනවා මේ කරන කෙනාට. ඔසවාගෙන හිටිය බර බිමින් තිබ්බා වගේ ලොකු සහනයක් දැනෙනවා මේ සිද්ධ කරන කෙනාට. අන්න එතකොට එන්න ඒක හින්දාම, ඒ විවේක හින්දා, හිතට ලැබෙන විවේක හින්දා හිතේ ලොකු ප්‍රීතියක් උපදිනවා. හරිද? එහෙනම් සැපයක් උපදිනවා, ප්‍රීතියක් උපදිනවා. මෙන්න මේ සැපය ප්‍රීතිය තියෙන එකක භාවයක් තියෙනවා. ඒක අරමුණක නැවත 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 හිටලා තියෙන හින්දා. එහෙනම් කුසලයක හිත නංවපු හින්දා එක දිගට එක දිගට එක දිගට මේක කැරකි කැරකි ඒ සිතුවිල්ලම එන්න කුසලයක හිත නංවපු හින්දා දුක් පීඩා ඇති වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? තාමත්ම ලොකු විවේකයක් ලැබෙනවා හිතට. ඒකත් එක ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. එහෙනම් චිත්ත ප්‍රීතියත් කායික සැපයත් ඇති වෙන්නේ හටගන්න ආකාරය ඔන්න ඔය ආකාරයෙන්. ඉතින් මෙන්න මේ සිතේ ඇති වෙන නිදහසත්, කයේ ඇති වෙන නිදහසත් කියන දෙකම මේ කියන ධ්‍යාන බලයක තියෙනවා. සුඛය සහ ඒ වගේම එක පැත්තකින් සැපය, ඒ වගේම ප්‍රීතිය. සුඛය සහ ප්‍රීතිය කියන දෙකම තියෙන නිසාවෙන් මේ අවස්ථාව ඉතාමත්ම වටින අවස්ථාවක්. දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. මේ ජීවිතයේදීම දිටු දැමියෙහිම විඳින්නා වූ සැප විහරණය කියලා. ඒක නෙවෙයි ගැටලුව තියෙන්නේ. එතෙන්ටපත් වෙනකන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයා දුක් විඳිනවාය කියලා. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු මේ උතුම් ධර්මය අපේ ජීවිතයට, මේවා මේ කතා කරපු දේවල් යම් කිසි විදියකින් යම් කෙනෙක් කියනවා නම් ඔව් ඒක වෙන්නේ නැහැ කියලා
ඔප්පු කරන්න පුළුවන්කමක් නැහැ. හැබැයි වෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අපිට මේ ධ්‍යාන බලය කියන එක මොකක්ද කියලා හොඳින් වටහා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න ඕනේ මෙතෙන්ට ළඟා වෙනකොට ඇති වෙන බාධාවන් මොනවද, මේක ඇත්තටම ළඟා කරගන්න පුළුවන් දෙයක්ද කියලා අපි තවදුරටත් විමසා බලන්නට ඕනේ. එතකොට මහා ප්‍රීතියක් මහා සැපයක් ලැබෙනවා. දිට්ඨ ධම්ම සුඛ විහරණය කිව්වේ ඒකයි. අපි හොඳට විමසලා බලන්න හිත නොයේකුත් තැන්වල දුව එක එක ඒවා ඉල්ලනකොට මහා පුදුමාකාර ගැටලු සහගත තත්ත්වයක් උදා වෙනවා. ඒ කියන්නේ පුදුම පීඩනයක් ඇයිති මේ ඉල්ලන දේවල් සමහරලා ලැබෙනවා. අපේ පින්වත්නි ලැබෙනවා වගේම තමයි වෙලාවකට ලැබෙන දේවල් වෙනස් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ලැබෙන දේවල් වෙනස් වෙනවා විතරක් නෙවෙයි, ඒ ලැබෙන දේවල් වෙනස් වීම ඇති වුණාම ලොකු දුකක් ඇති වෙන්නේ. හරිද? වෙලාවකට නොලැබෙනවා, නොලැබෙන හින්දා දුක් ඇති වෙනවා. ලැබෙන දේවල් වෙනස් වෙන හින්දා දුක් ඇති වෙනවා. වෙනස් වෙන දේවල් නැවත සකස් කරන්න උත්සාහ කරනවා. එතකොට සමහරවල් සකස් කරගන්න පුළුවන්, සමහරවල් සකස් කරගන්න බෑ. ඒ හැම වෙලාවකම දුක් ඇති වෙනවා. සකස් කරගත්තොත් ආය රකින්න වෙනවා. ඒ හැම වෙලාවකම ඇති වෙන්නේ මානසික වශයෙන් අතිවිශාල පීඩනයක්. අන්න ඒ පීඩිත තත්ත්වය ගැන තේරුම් ගත්තාම අපිට පුළුවන් අපේ පින්වත්නි මේ ප්‍රශ්නය හොඳින් වටහා ගන්න. ඉතින් මේ ජීවිතේ කවදාකවත් අර ශරීරය වගේම තමයි. ශරීරයේ තියෙන ස්වභාවය හැම වෙලෙම අපිට මතකයක් විදිහට තියාගන්න පුළුවන් නම් හොඳයි. මේ දිහා බලන කෝණේ තමයි අපේ වැරද්ද වෙලා තියෙන්නේ. මේ දිහා බලන විදිහ, මේ ශරීරය දිහා බලන විදිහ හොඳ නැහැ. මොකක්ද ශරීරය දිහා බලන විදිහ? ඒ කියන්නේ අපි මේක සැප ලබන ශරීරයක් කියලා හිතන්නේ. අපි මේ මනුස්ස ලෝකේ ඉපදීම කියන එක අපේ වැඩක් නෙවෙයි. මේකට වැටිලා තියෙන තත්ත්වය මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේ මනුස්ස ලෝකේට අපි වැටිලා තියෙන තත්ත්වය, අපේ පින්වත්නි අපි හොඳින් වටහා ගන්න ඕනේ මොකක්ද කියලා. මේ මනුස්ස ලෝකෙට වැටිලා තියෙන ස්වභාවය, වැටිලා තියෙන තත්ත්වය තමයි මේ පේන දේවල් ඔක්කොම බලන්න ඕන, ඇහෙන දේවල් ඔක්කොම අහන්න ඕන, විඳින දේ විඳින්න ආග්‍රහණය එනවා, විඳින්න වෙනවා. හරිද? ඊට සීත උෂ්ණය දැනෙනවා. ඒ ඔක්කොමත් එක්ක කෙටියෙන් ගත්තොත් එහෙම මේ ශරීරය සැපෙන් තියාගන්න අපි ලොකු යුද්ධයක් අරගෙන යනවා. හරිද? මේ ශරීරය සැපෙන් තියාගන්න අපි ලොකු යුද්ධයක් අරගෙන යනවා. අන්න ඒක තමයි මෙතන තියෙන බරපතලම තත්ත්වය. හරිද? අන්න ඒක තමයි මෙතන තියෙන බරපතලම තත්ත්වය. ඒ කියන්නේ මේ කියනා වූ මේ ශරීරය කොයි තරම්නම් සැපයි කියන තැනක තිහින් තිබ්බත්, කොච්චර සැප ඉරියව්වක තිබ්බත්, කොච්චර සැප ආසනයක තිබ්බත් චුට්ටකින් රිදෙනවා. මේ ශරීරයේ හැටි අරිද්දවනවා. එතකොට මම ආය හැරෙන්න ඕනෑ, ආය පෙරලෙන්න ඕනෑ. එහෙම කරලා ශරීරයේ තියෙන ඉරියව් මාරු කර කර මේ මනුස්ස ලෝකේ සැපෙන් ඉන්න අපි උත්සාහ කරනවා. හරිද? හරියට මේක පින්වත්නි බලන්නකෝ, සැපට නිින්ද යනවා කියන එක ටිකක් වයසට ගියාම කොච්චර අමාරු දෙයක්ද. ඒ කියන්නේ අසනීපයක් හැදිලා තියෙන වෙලාවක ඒ අසනීපයෙන් රිදි ඉන්න කෙනෙකුට ඒ අසනීපේ චුට්ටක් අඩු වුණාට පස්සේ කියන මම අද තමයි ටිකක් සැපට නිදාගත්තේ කියලා. ඉතින් ඒ කියන්නේ සාපේක්ෂව. ඇත්තටම අපිට ගත කරන හැම වෙලාවකම, ජීවිතේ ගත කරන හැම වෙලාවකම මේ මනුස්ස ශරීරය නිර්මාණය වුණා නම් දුක් ඇති වෙන්නේ නැති විදිහට කබර හමක් වගේ ලොකු හයිය හමක්. එහෙනම් ඉතින් එතකොට සීත උෂ්ණ වැඩිය දැනෙන්නේ නැහැ. බාහිර පරිසරයත් එක්ක මේ ශරීරය සම්බන්ධ වෙන්නේ නැහැ. හරිද? ඒ වගේ මම මේ කියන්නේ මොනවා හරි වෙනත් ක්‍රමවේද වලින් මේක හැදුනා නම් හැම වෙලෙම අඩුම ගානේ මානසික වේදනාව කෙසේ වෙතත් කායික වේදනාවල් දුක් වේදනාවල් අඩු වෙලා ඉන්න හැම වෙලෙම වැදුනට කොහේ හරි දැන් අපි කියන්නේ කබරයට ගැහුවට රිදෙන්නේ නැහැ කියලා. ඒ වගේ කෝණකින් අපිට මේක දිහා බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? එතකොට මේ ශරීරය හැදිලා තියෙන්නේ යන්තම් කොහේ හරි වද්ද ගත්තොත් රිදෙන විදිහට. යන්තම් වැදුනහම ඇති දන්නවනේ, කකුලක් එහෙම ඔය මේසෙක කොහේ හරි තැනක වැදුනහම රිදෙන රිදීම කොහොමද කියලා. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ උඹ ඉන්නවනම් වද්ද ගන්න නැතුව ඉඳපන් කියලා තමයි අපිට මේක දීලා තියෙන්නේ. හරිද? නුඹ මේ මනුස්ස ලෝකේ ඉන්නවනම් වද්ද ගන්න නැතුව ඉඳපන්. ඒ විතරක් නෙවෙයි,
ලේ හලා ගන්න නැතුව ඉඳපන්. මේ වගේ ලැබිලා තියෙනවා ලේ මෙච්චරක්, ඒ ටික හලන්න බෑ. ඒක යම් කොටසක් හැලුවොත් මරනවා. හරිද? ඒ වගේ ස්වභාවයක්, ඒ වගේ කොන්දේසි යටතේ මේ ශරීරය හම්බෙලා තියෙන. ඒ මදිවට බඩගින්න, පිපාසාව, සීත, උෂ්ණ මේ ඔක්කගෙම්ම වළකින්න අවශ්‍ය කරන සියලු දේ සිද්ධ කරන්න ඕනේ. මේ ඔක්කගෙම්ම වළකින්න අවශ්‍ය කරන සියලු දේ සිද්ධ කරන්න ඕනේ. අන්න එතන තමයි අපි අවධානය යොමු වුණොත් තේරෙන්නේ මේ මනුස්ස ජීවිතයේ ඉඳගෙන කවදාකවත් සැපයක් විඳින්න බෑ මේ ශරීරයත් එක්ක. මෙයා හැම වෙලේම දුක් ඇති කරනවා. හැබැයි මේ ලෝකේ ලෝකෝත්තර මට්ටමකට නැත්තම් උත්තරී මනුස්ස ධර්මයේ ලෝකෝත්තර මට්ටමකට නැත්තම් ඊටත් මෙහා උත්තරී මනුස්ස ධර්මයක් ඇති කරගන්න ඔය කියන ආකාරයක චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අපේ පින්වත්නි, අන්න ඒ තැනැත්තාට කිසිමම ගැටලුවක් නැහැ. ඒ අවස්ථාව ගැන හිතලා බලන්න. ඒ අවස්ථාව කයේ කිසියම්ම වූ ආකාරයක දැනීමක් ඇති කරගන්නට නම් අවස්ථාවක් නැහැ කයට. ඇයි? සිත එක අරමුණක රැඳිලා හින්දා. ඒක අපිට හොඳටම පැහැදිලි වෙන්න ඕනේ. සිත එක අරමුණක රැඳිලා නිසාවෙන් කයට පුළුවන්කමක් නැහැ කිසිම විදිහකින් රිදවීමක් ඇතිකරන්න. බලන්න, උපරිම සැපයක් දැනෙනවා කියන්නේ අන්න ඒකයි. ඉතින් ඒකින්ද මේක මානසිකව වෙහෙසිලා කරගන්න ඕන වැඩක්. මේක කරගන්න බැරි වැඩක් නෙවෙයි, මේක කරන්න පුළුවන් වැඩක්. ඒක අපි හිත ගැන දන්න ඇත්තෝ මේ ගැන දන්නවා. හරිද? හිත ගැන දන්න අය මේ ගැන ඉතා හොඳින් දන්නවා. අන්න ඒක අපේ පැත්තෙන් අපි ඉතාම වටිනාකමක් ඇතුව මතක තබා ගත යුතුම 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 දෙයක්. මතක තබාගෙන බෑ. දැන් ඔන්න තවත් කැමැත්ත වැඩි වෙන්න ඕනේ මේකෙන්. මේකත් එක්ක තවත් කැමැත්ත වැඩි වෙන්න ඕනේ මේ කියන தත්ත්වයටපත් වෙන්න. ඉතින් ඔන්න ඔය தත්ත්වයටපත් වුණාම ඔය කියන එක දිගට මෛත්‍රී හැඟීම වැඩි වෙන, කියන්නේ දැනෙන වාර ගන්න වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන ගිහිල්ලා හැම සිතුවිල්ලකම මෛත්‍රී හැඟීමම මෛත්‍රී නිමිත්තම තමන්ගේ මනසට දැනෙන ආකාරයට මේක වර්ධනය කර ගත්තාම තමන්ගේ මනසට දැනෙන ආකාරයට මේක වර්ධනය කරගත්තාම අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා, පුළුවන්කමක් තියෙනවා කිසිම කාරණාවක් නැතුව අපිට සුවසේ වාසය කරන්න. ඇයි? ඒ தত্ত্বය, ඒ සුවසේ ඉන්න පුළුවන්කම ඔප්පු වෙලා හමාරයි. ඒ විතරක් නෙවෙයි, සිත වෙනත් බාහිර කිසිම අරමුණකට යන්නේ නැති හින්දා කොහොමද ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ? ණයක් අරගෙන පොලී ගෙවගෙව ඉන්න කෙනෙක් වගේ සාමාන්‍ය ජීවිතය. පොලී ගෙවනකොට පොඩි නිදහසක් දැනෙනවා. හැබැයි ණය බර එහෙමම තියෙනවා. පොලී ගෙවනකොට සාමාන්‍ය නිදහසක් දැනෙනවා. හැබැයි ණය බර එහෙමම තියෙනවා. අන්න ඒ ස්වභාවය තමයි අපි වටහා ගත යුතුව තියෙන්නේ. අන්න ඒ ස්වභාවය තමයි අපි වටහා ගත යුතුව තියෙන්නේ. ඒක තමයි අපේ පැත්තෙන් අපි ඇති කරගන්න ඕන උපරිමයක් කොට ඇති කරගන්න ඕන தত্ত্বය. හරි. එතකොට මේ කියන සියල්ල ගත්තහම අපේ පින්වත්නි, මේ කියන සියලුම දේ ගත්තහම අපිට ඉතාම හොඳින් වැටහෙන්නට ඕනේ. ඉතාම හොඳින් වැටහෙන්නට ඕනේ මේ ණය බරෙන් අයින් වුණා නම් යම්කිසි කෙනෙක් ඇති වෙන සහනය පොලී ගෙවගෙන ඉන්නා වගේ නෙවෙයි, කොච්චර සුවයක්ද. අන්න ඒ වගේ මේ හිතේ තියෙන බරෙන් නිදහස් වෙච්ච අවස්ථාවක්, තරහ කියන එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙච්ච අවස්ථාවක්. තරහ කියලා කියන්නේ හරියට නිකන් අසනීපයක් හැදුනා වගේ. තරහක් ඇති වුණා කියලා කියන්නේ අසනීපයක් හැදුනා වගේ. එතකොට ඒ අසනීපයෙන් හැදිලා තිබිලා හොඳ වුණා වගේ. ඊළඟට තීන මිද්දේ කියලා කියන්නේ අපිට වැඩක් කරගන්න දෙන්නේ නැතුව අපේ හිතේ තියෙන මැලි ගතිය. මේ හැම එකක්ම අපේ සාමාන්‍ය ජීවිතයත් සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත කරලා දානවා. බලන්නකො එක 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 ඒවට ඇති වෙන ආසාව හින්දා තමන් බලාපොරොත්තු වෙන අරමුණ වලට යන්නට බෑ. ඒ විතරක් නෙවෙයි, තරහා හින්දා ඒත් යන්නට බෑ. හරිද? කම්මැලිකම කොහොමත්ම අපිට යන්න දෙන්නේ අරමුණ වලට. ඒ විතරක් නෙවෙයි. ඒ කියන්නේ දැන් කම්මැලිකම ගැන සඳහන් කරලා තියෙන්නේ කොහොමද? හිරේ විලංගුවේ වැටිච්ච කෙනෙක් වගේ කියලා. හිරේ වැටිච්ච කෙනෙකුට වෙන අයට වගේ ඒ බන්ධණයෙන් අයින් වෙලා යන්න බෑ. කම්මැලිකම කියලා කියන්නේ බන්ධනයක් වගේ. අර අපි කතා කරපු කැමැත්ත, කාමච්ඡන්දේ තියෙන කෙනාට කැමැත්ත විසිරිලා යනවා. හරිද? එතකොට තීන මිද්‍ය තියෙන කෙනාට කැමැත්ත ඇතුළට හැකිලෙනවා. හරි? ව්‍යාපාදයේ තියෙන කෙනාටත් කැමැත්ත ඇති වෙන්නේ මොකක්ද? අනිත් අයට කරදර කරන්නට. ඒ කියන්නේ එතකොට විසිරිලා යනවා. ඉතින් මේ වගේ ඇතුළට හැකිලිච්ච ඡන්දයක්,
පිටත විසිරිච්ච ඡන්දයක්. ඉතින් වැඩක් වෙන්නේ එතකොට කුසල ඡන්දය අපි බලාපොරොත්තු වෙන මෛත්‍රිය සඳහා භාවිතා කරන්න තියෙන ඡන්දය වෙනත් පැතිවලට හැරිලා ගිහිල්ලා ඉවරයි. ඒව ගැන අපි තව හොඳින් අධ්‍යයනය කරපුවාම අපිට යමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේකේ තියෙන සැබෑ తත්වය මොකක්ද කියලා. හරිද? මේකේ තියෙන සැබෑ తත්වය මොකක්ද කියලා යම් ආකාරයකට තේරුම් ගන්නට හැකියාවක් ලැබෙනවා. හොඳයි. ඒත් එක්ක ඊළඟට බලන්න දැන් අපි යම් කිසි තැනකට ඇවිල්ලා තියෙන්නේ උද්දච්චය කියලා කියන්නේ අර නොසන්සුන්කම කියන එක නිකන් හුළඟේ ලෙලෙන කොඩියක් වගේ හිත කියලා. හිතේ තියෙන නොසන්සුන්කම සංසුන් භාවයක් නැතිකම ඒකත් සංසිඳිලා උද්දච්ච කුක්කුච්ච කියලා කියන පසුතැවිලි මොකක්වත් එන්නේ නැහැ. මොකද මේ වෙලාවේ හැම දෙයකින්ම අයින් වෙලා තින්නේ ඒ විතරක් නෙවෙයි. මෙවැනි තත්ත්වයක් නිසා මේ මොහොතේ පැහැදිලිවම ධර්මය ගැන පැහැදීමක් ඇති වෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. මොකද මේ ප්‍රතිපලයක් ලැබලා එක පැත්තකින් අයිති විචිකිච්ඡා සාගත සිතුවිල්ලකට එන්න විදිහක් ඇත්තෙත් නැහැ. මේ හැම එකකින්ම අත්විඳින පීඩිත තත්ත්වයන් වලින් සම්පූර්ණයෙන්ම අත මිදෙනවා. අපි අත්විඳින පීඩිත තත්ත්වයන්ගෙන් අත මිදෙනකොට විශාල සුවයක් දැනෙනවා. හරිද? ඒකට විශාල ප්‍රීතියක් දැනෙනවා. චිත්ත අභ්‍යන්තරේ නැగిලෙන ප්‍රීතිය. අන්නේ ප්‍රීතිය තියෙන ඒක මේ බාහිර ලෝකයෙන් හින්දා ලබන සතුට හින්දා ඇති වෙන බාහිර ලෝකයේ එක එක පංචකාම සම්පත්තීන් නිසා අපි ලබන යම් සතුටක් තියෙනවා නම් අන්න ඒ සතුට හින්දා ලබන මේ ප්‍රීතියක් නෙවෙයි ඒක. හරිද? ඒ සතුට හින්දා ලබන්නා වූ ඒ සතුට වගේ එකක් නෙවෙයි. ඊට වැඩිය විශාල වශයෙන් එහාට ගිය අති ප්‍රබල වූ ප්‍රීතියක් තමයි මේ කියන தත්ත්වය. එතකොට අපි බලන්න ඕනේ කොහොමද මේ දේවල් වලින් අපි අයින් වෙන්නේ කියලා. එතකොට දැන් මේ වගේ தත්ත්වයකට පත් වෙන්න දැන් ලොකු කැමැත්තක් ඇති වුනහම ඔය කියන ඔක්කොම කරගෙන ආපම ඔය පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇත தත්ත්වය හොයා ගැනීම සඳහා මේ බාධා කරන දේවල් වලින් අයින් වෙන්න පුළුවන්. මේ පංච නීවරයන් වලින් අයින් වෙන්නට ඕනේ. ඒක තමයි අපි ඇති කරගන්න ඕන දේ. ඒක තමයි අපි ඇති කරගන්න ඕන දේ. මේ කියන ස්වභාවයන් අපි කොයි විදිහකින් හරි අපිට අවශ්‍ය කරන තැනට පත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කොහොම හරි සකස් කරගමු. ඒ සඳහා ලොකු වැඩපිළිවෙලක් අපේ පැත්තෙන් අපි ඇති කරගෙන යා යුතුව තියෙනවා. හොඳයි. මීළඟ කාරණාවටත් අපි අවතීර්ණ වෙන්නට ඕනේ. දැන් හරි ඔය කියන තැනට අපි පත් වෙන්න ඕනේ. මේකෙදි මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියන එක වැඩක් නැද්ද කියන අදහසකට එනවා. ඒ තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෛත්‍රී චේතෝ විමුක්තිය ආකාර දෙකකින්. ඒකෙන් අනුමත කරන මෛත්‍රී චේතෝ විමුක්තිය සහ අනිකුත් ආකාරයට තියෙන මෛත්‍රී චේතෝ විමුක්තිය දෙපරිද්දක් කොට දේශනා කරමි කියලා දේශනා කරලා තියෙන තැන තියෙන්නේ. එකක් තමයි ආර්ය වූ උපදිවිපාක රහිත ආශ්‍රව රහිත වූ මෛත්‍රී චේතෝ විමුක්තිය. අනිත් එක තමයි අනාර්ය වූ අපි මේ කතා කරපු තැන. ඒ කියන්නේ උපදිවිපාක සහිත පුණ්‍යභාගීය මෛත්‍රී චේ ඒ කියන්නේ කෙටියෙන් කියනවා ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්. ලෝකය ඉක්මවා යන මොහොත උදා වෙනකොට අපි දැනගන්නවා අපේ පින්වත්නි, ඒ කියන්නේ මාර්ගසිත උපදිනකොට ඒ මාර්ගසිතට හේතු වෙන අංග 8ක් තියෙනවා. හේතු වෙන එකතු වෙන අංග 8ක් තියෙනවා. මෙන්න මේ අංග 8 ගැන අපි හිතුවොත් එහෙම අන්න ඒ අංග 8 හේතු වෙලා එකවර එකතු වෙලා තමයි මාර්ගසිත උපදින්නේ. ඒ ගැන හිතුවොත් ඒකෙන් එකක් තමයි යහපත් සංකල්පනා කියන එකේ උපරිම தত্ত্বය. එතකොට අන්නේහි උපරිම தত্ত্বය තමයි අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපනා කියලා කියන මේ தত্ত্বය. හරිද? මෙන්න මේ தত্ত্বය ගැන අපි කල්පනා කරනකොට අපිට වැටහෙනවා මේ කියන ස්වභාවය සැබවින්ම අපිට ඇති කරගන්න පුළුවන් එකක්. මේකේ ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වා පත් කරගත්ත ඒ සිත යම් දවසක අනෙකුත් අංග 7 මාර්ගංග දක්වා වර්ධනය වෙලා එකතු වෙන වෙලාව ආපුහම මේ මෛත්‍රී චේතෝ විමුක්තියම අනාර්ය වූ
මෛත්‍රී චේතෝ විමුක්තිය බවට පත්වෙලා තිබ්බ එක ආර්ය වූ මෛත්‍රී චේතෝ විමුක්තිය බවට පත්වෙනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගස්ත සෝවාන් පලස්ත ආදි වශයෙන් තියෙන ආර්ය පුද්ගලයන් තුළ උපදින මෛත්‍රී චේතෝ විමුක්තිය එතන නික්ලේසි. ඒකෙන් මෙතනින් නවත්තන්නේ නැතුව මේ මෛත්‍රී චේතෝ විමුක්තිය උදා කරගත්ත කෙනා මොකද කරන්න ඕනේ? දැන් කර්ණීමේ සූත්‍රයේ මේක තව පැහැදිලිව තියෙනවා. දිට්ඨින්ච අනුභව ගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දං නයි දාතු ගබ්බසේයන් පුනරේති. ආය නැවත ගැබකට යන්නේ නැති වෙන්න මේ ඇති කරගත්ත ඒකාග්‍රතාවය විදර්ශනාවට යොමු කරන්නට ඕනේ. මේ ඇති කරගත්ත ඒකාග්‍රතාවය විදර්ශනාවකට යොමු කරගත යුතුව තියෙනවා පින්වත්නි. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි සම්බන්ධ කරගන්න ඕනේ වැඩපිළිවෙල. එකතු කරගන්න ඕනේ වැඩපිළිවෙල. හරිද? ඉතින් මේක තමයි අපි කරගන්න ඕනේ සහ සම්බන්ධ කරගත යුතු. ඒ කියන්නේ කවදා හරි දවසක අනිකුත් අංග සහ සම්බන්ධ කරගන්න ඕනේ මේත් එක්ක. ඒකට අනිත් අංග වර්ධනය වෙන්න ඕනේ. අනිත් අංග සම්මා දිට්ඨි ආදී අංගයන් වර්ධනය වෙලා ඒක මාර්ග අංග බවට පත් වෙනකොට ඒ හැම එකක්ම එතකොට කියනවා ආර්ය වූ චේතෝ විමුක්තිය කියලා. ඉතින් අන්න ඒක තමයි බුදුරජාන් වහන්සේ අනුදැන වදාලේ වටිනාකමක් විදිහට අගය කිරීමක් කරේ. එතකොට මේ මෛත්‍රිය අගය කිරීමක් කරේ නැතුව නෙවෙයි, මේ දෙකට සාපේක්ෂව හැමතැනම තියෙන සාපේක්ෂ ධර්මතා. ඒකින්ද ඒ ගැන අපි මේ එකපාරට මතෙන්ට ගන්න බෑ කියන එක තේරෙන්න ඕනේ. ඒ කියන්නේ එකපාරටම ආර්ය වූ චේතෝ විමුක්තියකට යන්නේ නැහැ. ඒකින්ද අනාර්ය වූ తত্ত্বය නැත්තම් ලෞකික චේතෝ විමුක්තිය උපදවාගෙන අනිකුත් අංගත් එක්ක මිශ්‍ර කර ගැනීමේ වගකීමක් අපිට තියෙනවා. හරි. හොඳයි. මේකෙන් පස්සේ දැන් අපි මේ මෙතන තමයි බලාපොරොත්තු වුනේ. දැන් අපි බලන්න ඕන කොයි විදිහටද මේ මෛත්‍රියට බාධා වෙන්නේ. ඔය මට්ටමට යන්න හදන කෙනා කොයි විදිහටද මේ බාධා වෙන තැන් ආවරණය කරගන්නේ කියලා. විශේෂයෙන්ම අමාරුම තැන තමයි පළවෙනියෙන්ම වෙන දේ. දැන් අර අතිප්‍රිය පුද්ගලයෙකුට මෛත්‍රිය වඩන්න කියලා දැන් මේ මෛත්‍රී චේතෝ විමුක්තියට එන්න කලින් මෛත්‍රී නිමිත්ත හඳුනගත්තනේ. සීමා සම්බේදයට පත් වුණා කියන තැනට. ඒකට උනේ නැත්තම් අතිප්‍රිය පුද්ගලයේ කෙරෙහි යම් විදිහකින් අපි හිතමු අපි මෛත්‍රිය වඩන්න ගියාම දැඩි ආදරයක් ඇති වුණා. අනේ මෙහෙම වෙන්න ඕනේ, අනේ මෙහෙම වෙන්න ඕනේ, අනේ මෙහෙම වෙන්න ඕනේ කීකේ සිතුවිලි ඇති වෙන්න පටන් ගත්තා. එතකොට ඉතින් ගැටලුකාරී තත්ත්වයකට පත් වුණා කියලා හිතන්නකෝ. එහෙම වුණොත් යම් හේකින් මොකද අපි කරන්නේ? එහෙම වුණොත් යම් හේකින් මොකද අපි කරන්නේ කියලා බලන්න. අන්න එතකොට තමයි අපි යම් යම් සිතුවිලි ඇති කරගත යුතුව තියෙන්නේ ජීවිතයේ ළඟා වෙන්න ඕනේ අරමුණ මොකක්ද කියලා. හරිද? ජීවිතේ අපි ඇති කරගත යුතු අරමුණ මොකක්ද කියලා, ඒ කියන්නේ මේ ළඟාවිය යුතු අරමුණ මොකක්ද කියලා හැම වෙලෙම බාධා වෙනකොට අදහසක් ඇති කරගන්න ඕනේ. හැම වෙලෙම බාධාවක් ඇති වෙනකොට ජීවිතේ මං ළඟා කරගත යුතු ඉලක්කය, යා යුතු කඩයිම මොකක්ද කියලා හැම වෙලෙම හිතන්න ඕනේ. එතකොට දැන් අපි මේ කියන මේ මෛත්‍රී සහගත සිතුවිල්ල ඇති කරගන්න උත්සාහ කරනකොට, හරිද, මේ ආකාරයට මේ මෛත්‍රී සහගත සිතුවිල්ල නැත්තම් නිමිත්ත සීමා සම්බේදයටපත් වෙච්ච නිමිත්ත ඇති කරගන්න උත්සාහ කරනකොට අපේ පින්වත්නි අපි බලන්න ඕනේ බාධා වෙන තැන්. පළවෙනියෙන්ම අතිප්‍රිය පුද්ගලයාට අර යම් කිසි විදිහකින් මෙනෙහි කරනකොට සීමා සම්බේද වෙන්නේ නැති තත්වයක් නම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. එයා නැත් එයා ඒ අතිප්‍රිය තත්වයට පත් වෙලා තියෙන එකේ සැබෑ ස්වභාවය අනාත්ම වශයෙන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. මරණ සතියෙන් ඒකට ලොකු ප්‍රයෝජනයක් එනවා. මරණය වැඩිවීමෙන් ඒ වගේ දේවල් කරලා අර තියෙන අධික බැඳීම අයින් කරගන්න ඕන කරන වැඩපිළිවෙලකට යන්න වෙනවා. හරිද? ඇයි මේ අතිප්‍රිය ස්වභාවය කියන එක අනිත්‍යයි කියන එක දැනෙනකොට ඒ අතිප්‍රිය ගතිය අයින් වෙලා ප්‍රිය ගතියකට නෑ. කියන්නේ පරිපූර්ණ වශයෙන්ම මේ අතිප්‍රිය ස්වභාවය අයින් වෙන්න ඕනේ කියන එක නෙවෙයි. කියන්නේ බැඳීම් ඔක්කොම අයින් කරා නම් මේ මෛත්‍රිය වැඩිීමේ අවශ්‍යතාවයක් එන්නේත් නැහැ. බැඳීම් ඔක්කොම අයින් කරා කියලා කියන්නේ නිවන් දැක්කා කියන එක එහෙම නෙවෙයි. අර බාධා වෙන මට්ටමට බැඳීම් එන්නේ නැති ස්වභාවයකට පත් කරලා තියාගන්න ඕනේ.
බාධා වෙන මට්ටමකට බැඳීම එනවා. අපිට කිසි දෙයක් කරගන්න බැරි බාධාවන් ඇති වෙන මට්ටමකට බැඳීම ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන බැඳීම අපි පැහැදිලිවම, ඉතා පැහැදිලිවම ඒ සුවපත්භාවය සඳහා අවශ්‍ය වෙනවා ඇති කරගන්න. ඒ කියන්නේ කොයි විදිහකින් හරි මේ චිත්ත අභ්‍යන්තරගතව තියෙන ඒ කියන ස්වභාවය අපේ පැත්තෙන් අපි මේ ඒ බාධාව අයින් කරගන්න අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, දුක්ඛ වශයෙන් මෙනෙහි කරමින්, ආදීනව වශයෙන් මෙනෙහි කරමින් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ බාධාවන් අයින් කරගෙන කටයුතු කරන්න. එතකොට අපිට තේරෙයි ඒ ඒ ඒ අතිප්‍රිය පුද්ගලයා කරෙහි අපිට මෛත්‍රිය වඩද්දී එන බාධාවල් අයින් වෙනවා කියලා. ඊළඟට විශේෂයෙන්ම අර අසුභයත් ඒකට ලොකු හේතුවක් වෙනවා. මොකද සුභ හැඟීම හින්දානේ අතිප්‍රිය ස්වභාවයක් ඇති වෙන, සුභ හැඟීම ඇති වෙනවානේ, ඒක ලොකු හේතුවක් වෙනවා අසුභය වර්ධනය කිරීම. ඊළඟට මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහි සාමාන්‍යයෙන් අර මේ විදිහට ඉහළට මානසිකත්වය ඇති කරගන්නකොට මධ්‍යස්ථ පුද්ගලයාගෙන් බාධා ඇති වෙන්නේ නැහැ. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මෛත්‍රියට තදින්ම ප්‍රතිවිරුද්ධම පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වඩන්න ගියාම තමයි ලොකුම ප්‍රශ්නේ එන්නේ. එකපාරටම ක්‍රෝධය උපදිනවා සමහර අයට. හරිද? එකපාරටම ක්‍රෝධය උපදිනවා. අන්න ඒ වෙලාවට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවවාදයන් මෙනෙහි කිරීමක් ආරම්භ කරන්න ඕන. මොකද අපි මෛත්‍රිය වඩලානේ. මේ පුළුවන් තරම් මෛත්‍රිය වර්ධනය කරලා තමයි මේ උත්සාහය ගන්නෙ. එතකොට පුළුවන් තරම් මෛත්‍රිය වඩලා තමයි මේ උත්සාහය ගන්නෙ. නමුත් එතකොට මේක අපිට කරගන්න බැරුව තමයි මේ බොහෝ දුරට ලතවීම සිද්ධ වෙන්නේ. එතකොට දීර්ඝ වශයෙන් මෛත්‍රිය වඩලා අපි අපේ ජීවිතය සකස් කරගන්න ගන්න මේ උත්සාහයේදී පින්වත්නි, දීර්ඝ වශයෙන් මෛත්‍රිය වඩලා අපේ ජීවිතය සකස් කරගන්න ගන්න උත්සාහයේදී අසාර්ථකයි. මේ විදිහට ඒ වෙලාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවවාදයන් මෙනෙහි කිරීම අපේ හිතවලට ඉතාම ප්‍රබලව දැනෙන්න පටන් ගන්නවා. පළවෙනි අවවාදය තමයි කකචූපම අවවාදය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමන්ගේ අතපය කපන්නට කවුරුන් හෝ කෙනෙක්, හරිද, හොරෙක් තමන්ගේ අතපය කපන්නට සූදානම් වෙන වෙලාවක, හරිද, අන්න එවැනි වෙලාවක අතපය කපද්දී පවා මේ අවයව කපනවා යම් කිසි හොරෙක් කියලා සඳහන් කරලා තියෙන්නේ. මොකද එතකොට මේ කිසිම තරහකාරයෙකුත් නෙවෙයි. හරිද? එතකොට හොරෙක්, මං පහරන නපුරු හොරෙක්, අර දෙපැත්තේ මිට ගහපු කියතකින් අතපය කපනකොට, සිරුරේ අවයව කපනකොට අන්න ඒ වෙලාවේදී පවා යම් කිසි ආකාරයක කිපීමක් ඇති කරගන්නේ නැතුව වාසය කරන්න දක්ෂ වෙන්න ඕනේ. යම් කිසි ආකාරයක කිපීමක් ඇති කරගන්නේ නැතුව වාසය කරන්න දක්ෂ වෙන්න ඕනේ. අන්න ඒක තමයි අපි අපේ පැත්තෙන් ඇති කරගන්න ඕන தত্ত্বය. හරිද? මොකක්ද ඒ තරමටම එහාට ගියේ? එහෙම නෙකෙරුවොත් බුදුරජාන් වහන්සේ දේශනා කරන එතන ඇති වෙන ප්‍රශ්නේ මේක ගැන හිතන්න ඕනේ. ඒක ඇති කරගන්න ඕන தত্ত্বය තමයි. නමුත් එහෙම නෙකෙරුවොත් සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, න මේසෝ තේන සාසන කරෝ. ඒ කියන්නේ මගේ පණිවිඩය කරන්නෙක් නෙවෙයි කියලා. හරිද? යන්තම් හරි මානසික වශයෙන් දෝෂයක් උපදවා ගත්තොත් සාසනය සිද්ධ කරන්නෙක් නෙවෙයි කියලා. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ අවවාදය ක්‍රියාත්මක කරන කෙනෙක් බවට පත් වෙන්නට නම් අනිවාර්යයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදය සිද්ධ කරන කෙනෙක් බවට පත් වෙන්නට නම් අනිවාර්යයෙන්ම මෙවැනි මානසිකත්වයක් ඇති කරගත යුතුයි කියන එක දැනගන්නට ඕනේ. අන්න ඒ අවවාදය මෙනෙහි කරනකොට මම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට සාසනය ක්‍රියා කරන කෙනෙක් නෙවෙයි කියලා අදහසක් උපදිනවා පින්වත්නි. අන්න ඒ අදහස තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. අන්න ඒ අදහස තමයි, ඒ අදහස ඇති වෙනකොට මොකද වෙන්නේ? අපිට ලොකු උනන්දුවක් ඇති වෙනවා. ඒක කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවවාදයන් හොඳින්
මෙනෙහි කරන්න ඕනේ. එතකොට තව ඒ කරලත් හරියන්නේ නැහැ. කකචූපම අවවාදය අපි මෙනෙහි කරත් හරියන්නේ නැහැ. එහෙමනම් ඊළඟට දේශනා කරලා තියෙන්නේ මොකක්ද? ඊළඟට දේශනා කරලා තියෙන්නේ මොකක්ද කියලා මේ කියන මේ දේශසහගත චරිතය නැත්තම් මේ කියන මේ ක්‍රෝධය ඉපදෙනවා නම් තමන් තුළ වෛරී පුද්ගලයෙක් කෙරෙහි, එතනයි නිවන් දකින්න බැරි වෙන්න හේතු වෙන තැන. අන්න ඒක කොහොම හරි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් අපේ තුලින් නිර්මාණය කරගන්න ඕනමයි. බලමු ඊළඟ අවවාදත් මොනවද කියලා. ඉතින් හෙට දවසේ තමයි අපිට ඒව සාකච්ඡා කරන්න වෙන්නේ. වටිනම කාරණා ටික තමයි මෙන්න මේ ක්‍රෝධය ඇති වෙච්ච කෙනාගේ කෙරෙහි ක්‍රෝධය නැති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මොන වගේ අවවාදද අපිට දේශනා කරේ කියලා අපි විමසා බැලීම. ඉතින් ඒ සඳහා අපි හෙට දවසේ මේ සඳහා විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කරමු. හැම දිනාටම මෙවැනි ආකාරයට කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හේතු සකස් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අයිරාංගනී අබේරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලා. අයිරාංගනී අබේරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් කියලයි. උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කොට ධර්ම අවබෝධය ලබාගත් කුසල් සිත්වල පුණ්‍ය ශක්තියෙන් අප සමගීම දෙමාපියන්ටත් ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන අරමුණ. ඒ වගේම අප වෙනුවෙන් වැඩම කළ දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා, ධර්ම කටයුතු සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය නිරතුරුවම ලැබේවා කියන අරමුණ වගේම ඒ වෙනුවෙන් ශ්‍රමය කාලය කැප කළ ජයමග කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ඔබ අප හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් තමයි දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන ඒ පින්වන්ත අයිරාංගනී අබේරත්න මහත්මිය. තමන්ගේ පෞද්ගලික කිසිවක් නෙවෙයි, පැහැදිලිවම අන් අයගේ යහපත සඳහා තමයි අරමුණු කරගෙන මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු එතුමිය වෙනුවෙන් එතුමියගේ දෙමව්පියන්ට ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම එතුමිය ඇතුළු සුජීවත්වවාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, දීර්ඝායුෂ වේවා, කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. යම් දුකක් හරදරයක් වන්න තිබේ නම් ඒ සියලු දුක් හරදර දුරු වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. නමින් මිය පරලොව ගියා සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන්ද සුවයෙන් සුවයට පත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා. හැම දිනාටම උතුම් යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.